හරි අපි යමු ඊළඟ ගානට මේක දෙවැනි වීඩියෝ එක අපි කරන භ්‍රමණ චලිතයේ පාඩමේ ලියා ගන්න ගාන ස්කන්ධේ කැපිටල් එම් හා ස්කන්ධේ කැපිටල් එම් හා අරේ සිම්පල් ඒ වන අරේ සිම්පල් ඒ වන ඝන සිලින්ඩරයක් තිරසට තීටා කෝණයකින් ආනත තලයක මුදුනේ කැපිටල් H උසක කැපිටල් H උසක නිශ්චලතාවයේ සිට නිශ්චලතාවයේ සිට ආනත තලය දිගේ ආනත තලය දිගේ ඝර්ෂණයකින් තොරව පහළට පෙරළේ ඝර්ෂණයකින් තොරව පහළට පෙරළේ රෝමිලංකන් එක සිලින්ඩරය පතුලට පැමිණෙන විට සිලින්ඩරයේ පතුලට පැමිණෙන විට සිලින්ඩරයේ ප්‍රවේගයද සිලින්ඩරයේ පතුලට පැමිණෙන විට සිලින්ඩරයේ ප්‍රවේගයද රෝමිලංකන් දෙක ආනතලයට සාපේක්ෂව ආනතලයට සාපේක්ෂව සිලින්ඩරය ලක්වන සිලින්ඩරය ලක්වන රේඛීය ත්වරණයද සොයන්න රේඛීය ත්වරණයද සොයන්න හරි මම එයාට ගන්න මේ ලක්ෂ්‍ය A කියලා මේ ලක්ෂ්‍ය B කියලා හරි රූපේ අඳ ගන්න ඕන ඉස්සර වෙලාම මෙයා මෙහෙම පෙරලි පෙරලි එනවා මෙයාගේ අරය ස්කන්ධේ කැපිටල් M අරය සිම්පල් A ස්කන්ධේ කැපිටල් M අරය සිම්පල් A අපෙන් අහනවා ඔයාලා ඉස්සෙල්ලාම එක ට්‍රයි කරලා ඉන්න ඕන වෙනම මම වීඩියෝ එකකට වෙලාව දෙන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා මම මෙතනින් ගාන හදන්න පටන් ගන්නවා හැබැයි මේක කරන්න කලින් ඔයාලා ට්‍රයි කරලා ඉන්න ඕන ගාන ඉස්සෙල්ලාම අහනවා සිලින්ඩරේ පතුලට පැමිණෙන විට සිලින්ඩරේ ප්‍රවේගය සිලින්ඩරේ මෙන්න මෙතෙන්ට එනකොට සිලින්ඩරේ ප්‍රවේගය හනවා මම හිතනවා මෙතෙන්ට එනකොට සිලින්ඩරේ ප්‍රවේගය v කියලා හරි v කියලා රේඛීය වේගයක් තියනවා කියලා මම හිතනවා සිලින්ඩරේ v ප්‍රවේගයකින් තමයි මෙතනින් ගමන් කරන්න කියලා හිතනවා හරි ප්‍රොමිලංකම් එක මට ශක්ති සංස්තිය දන්න පුළුවන් මේකට ශක්ති සංස්තියෙන් මෙතන තියෙන මුළු ශක්තිය සමානයි මෙතන තියෙන මුළු ශක්තිය මෙතන තියෙන මුළු ශක්තිය නිශ්චලතාවය තිබුණේ ඒ කියන්නේ මෙතන චාලක ශක්ති විශේෂ මොකුත් නැහැ. ඒ කියන්නේ ප්‍රමණ චාලක ශක්තියක් නැහැ. උත්තරණ චාලක ශක්තියක් නැහැ. මෙතන තියෙන එකම ශක්තිය මොකද්ද? MgH විතරයි. කැපිටල් H. ඊට පස්සේ මෙතනදී තියෙනවා මෙයාට ප්‍රවේගයක් V කියලා. ඒක නිසා එයාට රේඛීය උත්තරණ චාලක ශක්තියක් තියෙනවා. ඒ වගේම මෙතනදී තියෙනවා මම හිතනවා මෙතනදී මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා කියලා මම හිතනවා. මෙයාට තියෙනවා එතකොට මෙතනදී භාගයයි i ඔමේගා වර්ගය කෝණික චාලක ශක්තිය. ප්‍රමණ චාලක ශක්තියකුත් තියෙනවා. ඔන්න චාලක ශක්ති සමීකරණය ලිව්වා. හරි. එතකොට මේක මොකද්ද කියන්නේ? සිලින්ඩරයක්. මේක සිලින්ඩරයක්. සිලින්ඩරයක් කියලා කියන්නේ එයාගේ i වෙනවා කොච්චරක්ද? එයාගේ i වෙනවා භාගයයි m a වර්ගයක් වෙන සිලින්ඩරයක් නිසා. එතකොට මට මේක තව සරල කරලා ලියන්න පුළුවන්. අපි අහන්නේ මෙතන v මට මේක සුළු කරන්න පුළුවන් mg h සමානයි භාගයක් m v වර්ගය ධන භාගයක් මට i වෙනුවට ලියන්න පුළුවන් භාගයක් m a වර්ගය කියලා මට ලියන්න පුළුවන් ඔමේගා වලට මට ලියන්න පුළුවන් v සමානයි මට මෙතන ඔමේගා මේ ඔමේගා සහ v අතර සම්බන්ධය එතන අපි චුට්ටක් බලමු
හරි ඒක ඉතා විශේෂ දෙයක්. හරි මම අතන්ට එක පොඩ්ඩක් නවත්තලා මං එනවා මෙතෙන්ට. හරි ඔන්න අපි හිතමු කිසියම් වස්තුවක් පෙරලෙනවා කියන ඔමෙගාවලිය. එතකොට මෙන්න මෙතන ප්‍රවේගයේ මේ අංශුව තියෙනවනේ. මෙන්න මෙතන අංශුව. හරි? මෙතන අංශුව තියෙනවනේ. ඔය අංශුව දිහා අපි බැලුවොත් හරි? මේ අංශුව දිහා බැලුවොත් අපි හිතමු මේ අංශුවට භ්‍රමණ චලිතයක දෙනවා නම් අනිවාර්යයෙන් ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවනේ. මෙතනදී මේ ස්පර්ශීයශාව ගැන මේ පැත්තනේ ප්‍රවේගය අපි කියමු v කියලා. එතකොට මේ තලයේ ඕනෑම මේ තලයේ නෙමෙයි මේ පරිධියේ තියෙන ඕනම අංශුවක ප්‍රවේගය එතකොට v වෙන්න ඕන. මෙයාගේ අරය මං හිතනවා r කියලා. හොඳට මතක තියාගන්න මේක. මෙන්න මේ පෙරලෙන වස්තුවක මෙන්න මෙතනදි මේ අංශුවට තියෙන ප්‍රවේගය තියෙනවානේ. මේ අංශුවේ භ්‍රමණ චලිතය සැලකුවොත් ඒ භ්‍රමණය නිසා හම්බෙන ස්පර්ශීය ප්‍රවේගය තියෙනවානේ. අන්න ඒ ප්‍රවේගයෙන්ම තමයි මෙයා ඉදිරියට චලනය වෙන්නේ. මෙන්න මේ පරිධියේ තියෙන අපව කියන මේ පරිධියේ තියෙන අංශු තියෙනවානේ. මේ පරිධියේ තියෙන අංශුවල ස්පර්ශීය ප්‍රවේගයෙන් තමයි පෙරලෙමින් යන වස්තුවක් ඉදිරියට ගමන් කරන්නේ. එතකොට අපෙන් ඇහුවොත් මෙන්න මෙතනදී මෙයාගේ මේ ප්‍රවේගය මොකද්ද කියලා මේ වස්තුව ගමන් කරන ඇත්තටම පරිධියේ තියෙන අංශුවල ප්‍රවේගය. මේ පරිධියේ තියෙන අංශුවල ස්පර්ශීය ප්‍රවේගය. හරි? ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. වස්තුවේ ප්‍රවේගය සමානයි පරිධියේ අංශුවල ප්‍රවේගය. ඒක ඉතා වැදගත් කොටසක්. අපි මේක මොකද මේක ඔයාලට හිතලා හිතින් ගන්න පුළුවන්. හැබැයි මම මෙතන මේක කියලා දුන්නේ මේක වැදගත් දැන් අංශුවක් පෙරලෙනකොට ඒ අංශුවේ පරිධියේ තියෙන අංශුල ප්‍රවේගය තමයි ඒ වස්තුවට හම්බ වෙන්නේ. ඒතකොට මට ලියන්න පුළුවන් සම්බන්ධයක් මෙහෙම මෙතන මෙයාගේ ප්‍රවේගය වස්තුවේ ප්‍රවේගය වීනි වස්තුවේ ප්‍රවේගය හරි සමානයි පරිධියේ අංශුල ප්‍රවේගයට මට ලියන්න පුළුවන් මොකද්ද? R ඔමේගා කියලා. ඔන්න මේ මොකද්ද? වස්තුව ගමන් කරන ප්‍රවේගය සමානයි R ඔමේගා. වස්තුව ගමන් කරන ප්‍රවේගය සමානයි පරිධියේ අංශු භ්‍රමණයේ වන භ්‍රමණයේ වෙදියාට හම්බ වෙන ස්පර්ශීය ප්‍රවේගයට. හරි? එතකොට මේක තිරස්තලයක් ගන්න මෙතනත් එහෙම තමයි. මෙතන මේ කඩේරි වලින් මම පෙළ තියෙන අංශු තියෙන්නේ. ඔය අංශු වල ප්‍රවේගය තමයි හම්බ වෙන්නේ මෙන්න මෙයාට මේ අංශුවල ප්‍රවේගය තමයි මේ වස්තුවට හම්බ වෙන්නේ. හරි මේක අපි පස්සේ මම මේ ගාණෙන් පස්සේ නෝට් එකක් විදියට දෙන්නම්. අමතර සටහනක් විදියට මේ කොටස මේකට තව චුට්ටක් එකතු කරලත්. හරි පෙරලීම ගැන. හරි එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙතන ඔමෙගා වර්ගයට මේ විදියට ඔමෙගා වර්ගයට මට ලියන්න පුළුවන් ඔමෙගා වර්ගය සමානයි මොකද්ද? අපි දන්න v සමානයි r ඔමෙගානේ. එතකොට v සමානයි r ඔමෙගා වුණාම මේ v සමානයි r ඔමෙගා ඔමෙගා වර්ගයට මට ලියන්න පුළුවන් v වර්ගයේ බෙදීම a වර්ගය. v වර්ගය බෙදීම a වර්ගය කියලා ලියන්න පුළුවන්. මෙතනදී අරය සිම්පල් a කියලානේ දීලා තියෙන්නේ. එතකොට මේකේ කැපිටල් M වලට කැපිටල් M ට කැපිටල් M කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවා මෙතන a වර්ගයට a වර්ගය කැපිලා යනවා. එතකොට මට මෙතන ඉතුරු වෙන්නේ gh සමානයි භාගයයි එකතු කිරීම 4න් 1යි v වර්ගය. මට එතකොට v එනවා මෙතන එනවා gh සමානයි මෙතෙන් එනවා 4න් 3යි v වර්ගය කියලා. එතකොට මට v එනවා 4යි gh බෙදීම 3ේ වර්ගමූලය කියලා. 4යි gh බෙදීම 3ේ වර්ගමූලය කියලා මට එනවා ප්‍රවේගය. එතකොට මෙතන මෙයා ඉස්සරහට අරගෙන මෙයා මූල 2යි කියලා වෙනම් දාලා ලියන්න. සෝරි මේ 2යි වර්ගම 2යි දෙවරක් වර්ගමූල gh බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. හරි.
මං ඒ උනාට උත්තරේ ওই විදිහටම තියෙනවා. මෙන්න මෙතන තරුවක් දාගන්න. එතෙන්ද මම නෝට් එක ගාණි ඉවරුනහම දෙනවා විස්තර සහිතව ඒක කොහොමද ඒක වෙන්නේ කියන එක. හරි. එතකොට ඔන්න පෙරලීද්දි ඒක මතක තියාගන්න මොකද්ද? වස්තුවක් පෙරලීගෙන යනකොට එයාට හම්බෙන රේඛීය. ඒ කියන්නේ උත්තරණ ප්‍රවේගය මෙන්න මේ v කියන එක. يعني ඉල්පාට v කියන එක නා අර පරිධීය අංශුල ප්‍රවේගය තමයි හම්බ වෙන්නේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කොටසේ අහනවා මොකද්ද? සිලින්ඩරයේ ලක්වන රේඛීය ත්වරණය අහනවා. සිලින්ඩරයේ ලක්වන රේඛීය ත්වරණය ආනතලයේ දිගේ සිලින්ඩර තලයට සමාන්තරව සිලින්ඩරයේ ලක්වන රේඛීය ත්වරණය. මෙයාට හම්බෙන රේඛීය ත්වරණය මොකද්ද කියලා අහනවා. එතකොට රේඛීය ත්වරණය හොයනකොට අපි දන්නවා මෙයාගේ ආරම්භක ප්‍රවේගය දන්නවා. ඊට පස්සේ මෙයා ගමන් කරපු දුර දන්නවා. මේ කෝණය තීටා කියලා දීලා තියෙනවානේ. එතකොට මෙයා ගමන් කරපු දුර දන්නවා. එහෙමනම් අපෙන් අහන්නේ මොකද්ද? මම මේක මම පස්සේ කියලා දෙන්න නිසා මම මේක මකලා දාන්නම්. අපිට A වල සිට B වලට අපිට දාන්න පුළුවන් මොකද්ද? අවසන් ප්‍රවේගය තියෙනවා v වර්ගය සමානයි u වර්ගය දෙන 2s. කියන්නේ රේඛීය සමීකරණ. මෙයාගේ අහන්නේ මේ වෙලාවේ මෙයාගේ ත්වරණය අහන්නේ. මෙහෙට යන ත්වරණය මේ වස්තුව. එතකොට v වර්ගය සමානයි u වර්ගය දෙන 2s දන්න. v වර්ගය තියෙනවා මෙතන 4gh බෙදීම 3. ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි දන්න. මෙයාගේ දෙවර මෙයාගේ ත්වරණය තමයි අපෙන් අහන්නේ. ඒ අහන්නේ ඒ මොකද්ද? ඒ t. හරි. එතකොට මෙයා මෙහාට ගමන් කරන්නේ ත්වරණයක් හම්බ වෙනවා. අපෙන් අහන්නේ මේ ඒක මම පස්සේ විස්තර මර නෝට් එකේම දාලා කියලා දෙන්නම්. මෙයාට හම්බෙන ත්වරණය කියන්නේ මේ වෙලාවේ තියෙන ස්පර්ශීය ත්වරණයට. හරි. ස්පර්ශීය ත්වරණය at. බරක් S කියලා කියන්නේ මෙයාගේ මෙන්න මේ දුර අපිට ඕන. අපිට ලියන්න පුළුවන් මේ දුර. මම හිතන්නම් මේ දුර S කියලා. හරි. මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ලියන්න පුළුවන්. sin t ට සමානයි h බෙදීම S. එහෙමනම් මට S ලියන්න පුළුවන් h බෙදීම sin t කියලා. එහෙමනම් S වලට මට ලියන්න පුළුවන් මොකද්ද? h බෙදීම sin theta. එතකොට මට උත්තරේ එනවා AT වලට. AT වලට උත්තරේ එනවා මෙතන 1යි මෙතන 2ක් වෙනවා. ඊට පස්සේ AT වලට උත්තරේ එනවා 2යි GH sin theta බෙදීම 3යි කියලා. 2යි GH sin theta බෙදීම 3යි කියලා. සොරි මේක h h කැපිලා යනවා. හරි. මේක රේ h h කැපිලා යනවා. එතකොට මේ sin වෙලා යනවා. හරි. සුළු කිරීම වැරද්දක් මම හදිමුණා. එතකොට මෙතන උත්තරේ එනවා මොකද්ද? 2 g sin theta බෙදීම 3යි කියලා ත්වරණය හම්බ වෙනවා. ඒ මොකද්ද මේ? මෙන්න මෙතනින් යා ගමන් කරන ත්වරණය. يعني බස් එකක් කොහොම යනවා කියලා හිතුවොත් බස් එක ගමන් කරන ත්වරණය වගේ. හරි. රයිට්. මේ ටික මම හිතන ඔයාලට තේරෙන්න ඇති කියලා. මේක දෙවෙනි කොටස. හරි. අපි දැන් බලමු අර මං කියපු පෙරලීම ගැන පොඩ්ඩක් බලමු. හරි. මං හිතන ඔයාලා මේක ලියා ගන්න ඇති. ප්‍රශ්න තිබුණනම් ලියා ගන්න ඇති කියලා. හරි. අපි පෙරලීම ගැන පොඩ්ඩක් දැන් කියලා බලමු. පෙරලි ලියන්න පසු සටහන. පෙරලීම ලියන්න තිරස්තලයක පහත රූපයේ පරිදි
පාත රූපේ පරිදි පෙරලීගෙන පෙරලෙන වස්තුවක් සලකමු. මේ වස්තුව සම්බන්ධයෙන් පහත කරුණු අපට වැදගත් වේ. හරි, ලිස්ට් එකක් ලියමු අපි. මෙයාගේ අපි ඉගෙන ගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. සර්පණ ප්‍රවේගය කියන්නේ මෙයා ගමන් කරන ප්‍රවේගයට. හරි, ඊළඟට පරිධියේ විවිධ ලක්ෂ්‍යවල ප්‍රවේග, ස්පර්ශීය ප්‍රවේග. තුන, සර්පණ තෝරණය. මෙයා ගමන් කරද්දි මෙයා යන තෝරණය සර්පණය වෙන තෝරණය. අපි බලමු ඉස්සරලාම ස්පර්ශීය ප්‍රවේගය. හරි, අපි හිතුවා මෙයා ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණීය වෙනවා කියලා රූපය අඳ ගන්න. දැන් ඔයාලා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණීය වෙලා හිතමු. අපි මෙයාගේ අරය අපි හිතමු සිම්පල් ආර් රූපය අඳ ගන්න. මේ වස්තුවේ වැදගත් දෙයක් තමයි මොකද්ද? මෙයාගේ රේඛීය ගමනකුත් තියෙනවා, භ්‍රමණකරකයක් තියෙනවා. එතකොට මේක රේඛීය චලිතය එකතු කිරීම භ්‍රමණ චලිතයක්. න්යා එකතන කරකර කියනවනේ අපි, කාසියක් මේසයක් උඩ හොම දාන්න කියන රෝල් කරලා දැම්ම කියන ඒ වගේ වැඩ. ඉදිරියටත් යනවා කාසිය. කාසිය එකතන ඒ කියන්නේ භ්‍රමණියකුත් සිද්ධ වෙනවා. භ්‍රමණියකුත් සිද්ධ වෙනවා, ඉදිරියටත් යනවා. ඒතොර රේඛීය චලිතය එකතු කිරීම භ්‍රමණ චලිතයක් මෙයා. ඒතොර මෙයාට හැම වෙලාවෙම රේඛීය ප්‍රවේගයක් ඉස්සිරියට හම්බ වෙනවා. ඒක තමයි ඔය සර්පණ ප්‍රවේගය කියලා ලියුවේ. හරි, රේඛීය ප්‍රවේගයක් හැම වෙලාවෙම මෙයාට ඉදිරියට හම්බ වෙනවා. අපි කාසියක් වම් පෙරළුවොත් ඒ කාසිය ඉස්සරහට යනවනේ කිසියම් ප්‍රවේගයකින්. ඒ ප්‍රවේගය අපිට හැට පේනවනේ ප්‍රවේගය. ඒ ප්‍රවේගය තමයි මම මේ v කියලා ලියන්නේ. ඔන්න ඔය ප්‍රවේගියම තමයි, ඔය ප්‍රවේගිය අපිට හොයාගන්න ඕන නම් අය විශේෂ දේවල් කරන්න ඕනේ නැහැ. ඔය ප්‍රවේගිය හොයන්න ඕන නම් මෙන්න මේ පරිධියේ තියෙන ලක්ෂ්‍ය තියෙන්නේ. ඔය පරිධියේ තියෙන ඕනම ලක්ෂ්‍යයක ප්‍රවේගිය හොයන්න. එතකොට හරි. හරි, මේ පරිධියේ තියෙන ඕනම ලක්ෂ්‍යයක ප්‍රවේගිය හොයන්න. ඒගොල්ලෝ තමයි මෙයා පරිදි හැම ලක්ෂයකම ප්‍රවේගය සමානයිනේ ස්පර්ශීය ප්‍රවේගය. ඔන්නේ පරිදියේ ලක්ෂවල ස්පර්ශීය ප්‍රවේගය. එතකොට ඒ කාසි ඉස්සරහට යන ප්‍රවේග වලට හොයාගත්ත හැකි. වලට කාසි ඉස්සරහට යන ප්‍රවේගය ඕන නම් පරිදියේ ලක්ෂයක ස්පර්ශීය ප්‍රවේගය යන්නේ. ඒක කොහොමද යන්නේ? v සමානයි r ඔමෙගා. හරි, සර්පණ ප්‍රවේගය කියලා කියන්නේ v කියලා කියන්නේ මොකද්ද? ආරෝමික කියලාමයි ලියන්න පුළුවන්. මේසි මේ කේන්ද්‍රය ගමන් කරන මේ වස්තුව ගමන් කරන රේඛීය වේගය මොකද්ද? මේ පරිධියේ ලක්ෂ ගමන් කරන ස්පර්ශීය ප්‍රවේගමයි. රයිට්? හරි. මීයට ලියන රූපය අඳගත්තට පස්සේ ඉහත වස්තුවට රේඛීය චලිතයක් මෙන්ම භ්‍රමණ චලිතයක්ද පවතී. අපට ඒ අපට කියන එක වෙනම රූලෙන් ලියන්න, රූලක් ඇරලා ලියන්න. හරි, අපට
වස්තුව ගමන් කරන රේඛීය වේගය අවශ්‍ය නම් අපට වස්තුව ගමන් කරන රේඛීය වේගය අවශ්‍ය නම් ඒ මොහොතේ පරිධීය ලක්ෂයක ස්පර්ශීය ස්පර්ශීය ප්‍රවේගය සොයන්න. එය වස්තුව ඉදිරියට ඇදෙන රේඛීය ප්‍රවේගයට සමානයි. ඒකට සමානයි. මේ කාසියක් කොහොම පෙරලා දැම්මහම මේ සිදුර එයාට යන වේගය හොයන්න ඕයි නම් අර ස්පර්ශීය මෙන්න මේ ලක්ෂ්‍ය කරන කාසිය අග කෙළවරේ ලක්ෂ්‍ය කරන එයාගේ ස්පර්ශ ප්‍රයෝග ගන්න ඉච්චරයි. හරි. එතකොට ඒක v හොයන්න පුළුවන් වුණා. අපි දැන් පරිධිය විවිධ ලක්ෂ්‍යවල ස්පර්ශීය ප්‍රවේගය කියමු. මේ මෙතන 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 මෙතන. ඒක v තමයි හැමතැනම. හරි. ඒ කාසිය භ්‍රමණයේ සැලකුවොත් එහෙම මේගොල්ලෝ අපි කාසිය නිශ්චලයි කියලා කියන්නේ අපි හිතුවොත් කාසිය රේඛීය චලිතයක ඉඳින් නෑ කියලා හිතුවොත් ඒ හැමෝම v වලින් ඉන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාසියට තියෙනවා මෙන්න මේ රතු පාට ප්‍රවේගයක් මෙහා පැත්තට රේඛීය ප්‍රවේගයක් තියෙනවා. මේ හැම ලක්ෂයකටමත් ඒ ප්‍රවේගය හම්බ වෙනවා. හැම ලක්ෂයක්ම ඉදිරියට යනවනේ. හරි. කාසියෙන් පෙරලා යනකොට කාසිය හැම ලක්ෂයක්ම ඉදිරියට යනවනේ වී ප්‍රවේගය. අන්න මං කළු පාටින් ලකුණු කරලා තියෙනවා භ්‍රමණ චලිතය නිසා එම ලක්ෂ වලට හම්බෙන ප්‍රවේගය. රතු පාටින් මං ලකුණු කරලා තියෙනවා රේඛීය චලිතය නිසා එම ලක්ෂ වලට හම්බෙච්ච ප්‍රවේගය. එතකොට බලන්න මෙන්න මේ මම ලකුණු කරන්නම් මෙන්න මේ ලක්ෂ්‍ය කැපිටල් A කියලා. මේ ලක්ෂ්‍ය මම කැපිටල් B කියලා ලකුණු කරනවා. මම මේ ලක්ෂ්‍ය කැපිටල් C කියලා ලකුණු කරනවා. මේක ලක්ෂ්‍ය මම කැපිටල් D කියලා ලකුණු කරනවා. බලන්න A ලක්ෂ්‍යෙට මොකද වෙලා තියෙන්නේ? යාගේ ඒ අංශුවට, ඒ කැපිටල් A අංශුවට රේඛීය වේගයක් තියෙනවා මේ පැත්තට V. ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා භ්‍රමණ චලිතය නිසා කළු පාටට පිටිපස්සට. එහෙමනම් මේ ලක්ෂ්‍ය ෂණිකව අර පැත්තට ප්‍රවේගයක් තියෙනවා වී මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා වී. ඒ දෙන්න එකතු වෙච්චාම ප්‍රවේගය කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. ෂණිකව මේ මේ විදියට පෙරලෙමින් ඉදිරියට ගමන් කරන. පෙරලෙනවා අපි කියනවා මේකට පෙරලෙනවා කියලා. පෙරලෙමින් ඉදිරියට ගමන් කරන කාසියක හරි සිලින්ඩරයක හරි මෙන්න මේ කැපිටල් A ලක්ෂ්‍යයේදී ප්‍රවේගය ෂණිකව බිඳුවකට පත් වෙනවා. එතකොට ඔයාලා බස් එකක් යනකොට පාරේ බස් එකේ රෝදේ පොළවේ ගෑවිලා තියෙන තැන ප්‍රවේගය ෂණිකව බිඳුව වෙනවා. තප්පර දශම ගානකට ඒක වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍යයේ ප්‍රවේගය බිඳුව වෙනවා. මේ ලක්ෂ්‍ය සැලකමු අපි. අපි ওই ලක්ෂ්‍ය සැලකුවොත් රේඛීය වේගයකින්ද රතු පාට ප්‍රවේගයක් අර පැත්තට හම්බෙලා තියෙනවා. භ්‍රමණ චලිතයකින්ද ස්පර්ශීය ප්‍රවේගයක් v කියලා අර පැත්තට හම්බෙලා තියෙනවා. එයාගේ ප්‍රවේගය එහෙමනම් v එකතු කරගෙන v දෙගුණයක්. මෙන්න මේ පෙරලෙන කොට වස්තුවක් මෙන්න මේ උඩම ලක්ෂය වේගින් ගමන් කරන අතරතුර මෙයා නිශ්චලයි මෙයා වේගින් ගමන් කරනවා. මේ අංශු වල ප්‍රවේගය ගැන බලන්න. මෙයාගේ කළු පාටින් හම්බෙලා තියෙනවා භ්‍රමණ චලිතින්ද ප්‍රවේගයක් මේ පැත්තට. රතු පාටට හම්බෙලා තියෙන රේඛීය චලිතින්ද මේ පැත්තට ප්‍රවේගයක්. එතකොට එයාගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය තියේ මේ පැත්තට. හරි. ඔයිනම් හොයන්න පුළුවන් මූල දෙකයි v කියලා හොයාගන්න පුළුවන් මේ සම්ප්‍රයුක්තය. අපි කියන ගැත්තර සම්ප්‍රයුක්ත ප්‍රවේග හොයන විදිය බලලා මෙන්න මේ අංශුව ගත්තොත් රතු පාට ප්‍රවේගයක් රේඛීය චලිතින්ද මේ පැත්තට හම්බෙලා තියෙනවා භ්‍රමණ චලිතින්ද කළු පාට v ප්‍රවේගයක් මේ පැත්තට හම්බෙලා තියෙනවා. එතකොට යාගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය මේ පැත්තටදී මූල දෙකයි v. හරි. එතකොට අපිට පේනවා මේකෙන් ඇත්තටම මේක ඔයාලගේ සිලබස් එකේ නැහැ. ඒකම කරන්නේ වුණාට අර පෙරලෙන තැන අර ඔයාලා මම පෙන්වුවේ අර පෙරලීගෙන එනවා සිලින්ඩරේ ඉස්සරලා අර ගහන්නේ තැටියක්ද සිලින්ඩරයක්ද. එතකොට ඒකේ අර ඉස්සරහට ගමන් කරන ප්‍රවේගය අර මේ ස්පර්ශීය ලක්ෂ්‍ය ප්‍රවේගයට සමානයි කියන එක කියන්න ඕන නිසා තමයි මම මේ ටික ඔයාලට කියලා දෙන්නේ. නැත්තම් ඔයාලට මතක තියාගන්න පුළුවන් නම්
මෙන්න මෙතනදි ප්‍රවේගය මෙන්න මේ රේඛීය ප්‍රවේගය සමානයි මේ ස්පර්ශීය ප්‍රවේග වලට කියලා සහ මෙන්න මේ පහළම ලක්ෂ්‍ය ප්‍රවේගයේ බිඳුව වෙනවා මෙතන ප්‍රවේගය 2v වෙනවා කියලාත් මතක තියාගන්න පුළුවන් නම් මේ දේවල් වැඩි විස්තර ඕනේ නැහැ අර අර දැනුම විතරක් තිබ්බනම් ඇති එතකොට ඒ වුණාට මම මේක ඔයාලට ටිකක් විස්තර සහිතව කියලා දුන්නේ අර අර අපි ඉස්සෙල්ලා හදපු ගානම කිය ගණන් ඔයාලට හම්බෙන හින්දා يعني පෙරලීම් හම්බ වෙන නිසා ඒතර පෙරලීම් හම්බෙනකොට මොකද්ද එයාගේ රේඛීය වේගය සමානයි අර ස්පර්ශීය ප්‍රවේගවලට කොහෙදින් ස්පර්ශීය ප්‍රවේගවලට පරිධියේ තියෙන අංශවල ස්පර්ශීය ප්‍රවේගවලට හරි එතකොට රූලක් ඇරලා ලියන්න Capital A අංශුව සලකමු. රේඛීය ප්‍රවේගය නිසා රේඛීය චලිතය නිසා එයට දකුණු පැත්තට v ප්‍රවේගියකුත් භ්‍රමණ චලිතය නිසා වම් මත පැත්තට v ප්‍රවේගියකුත් ලැබී ඇත. ලැබී ඇත. ඒ අනුව Capital A ලක්ෂය ක්ෂණිකව නිශ්චලතාවයක පවතී. එලෙසම Capital C අංශුව සැලකුවොත් Capital C අංශුව සැලකුවොත් එයට රේඛීය චලිතය නිසා සහ භ්‍රමණ චලිතය නිසා v ප්‍රවේග දෙකක් දකුණු අත දෙසට ලැබී ඇත. ඒ අනුව කැපිටල් C අංශුව 2v ප්‍රවේගයක් සහිත අංශුවකි. හරි ඒක ඉවරයි. අපි ඉල්ලු ගණත්ත පළවෙනි එක සර්පණ ප්‍රවේගය කියලා කියන්නේ මේ ස්පර්ශීය ප්‍රවේගමයි. ඊට පස්සේ මේකේ කංශවල මෙතන ප්‍රවේගයේ බිඳුව වෙනවා, මෙතන ප්‍රවේගයේ 2v වෙනවා, මෙතන අර තව තව ප්‍රවේගය තියෙන මූල 2v. එහෙම ඒ කියන්නේ මේ අංශුවෙන් අංශුට ඒක පේන්නේ එළියනම් බලන මිනිස්සුෙකුට. දැන් බස් එකේ ඉන්න මිනිස්සුෙකුට පේන්නේ නැහැ මෙතන ප්‍රවේගය ශුන්‍ය වෙනවා කියලා. එළිය ඉන්න මිනිස්සුෙකුට පේනවා බස් එකෙන් රේඛීය චලිතින් අර පැත්තට යනවා v ප්‍රවේගයෙන් මේ අංශුව. භ්‍රමණ චලිතින්ද මේ පැත්තට v ප්‍රවේගය යනවා. ක්ෂණික වේ අංශුව නිශ්චලතාවයට පත් වෙනවා කියලා පේනවා කාටද? එළියේ ඉන්න මිනිස්සුෙකුට. හරි? මම මේකට ඒ විදිහේ වීඩියෝ එකක් එවන්නම් මම ඔයාලට WhatsApp group එකේ. ඒ විදිහට පේනවා. අපිට පාරේ එක පාට බැලුවොත් ඔක පේන්නේ නැහැ. නමුත් අර slow motion record කරපු වීඩියෝ එකක් මම පෙන්නන්නම්. ඔයාලට එවන්නම් group එකේ කොහොමද මෙතන ප්‍රවේගය වැඩි වෙලා සහ මෙතන ප්‍රවේගය අඩු වෙලා පේන විදිහ මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්. හරි. ඊළඟට අපි තුවරණය ගැන කතා කරමු. මෙයාගේ තුවරණය ඕන දැන්. හරි මෙයා ඉදිරියට දැම්ම කාසියක් වම් මෙයා ඒ තල්ලු කරලා දැම්මම ඒක තුවරණය වෙනව හරි මන්දනේ හරි වෙනවා කියලා හිතමු. හරි. ඒ තුවරණේ හරි මන්දනේ හරි මෙයාගේ තියෙන රේඛීය තුවරණේ හරි මන්දනේ හරි මෙන්න මේ ස්පර්ශීය තුවරණය හෝ මන්දනයන් වලට සමානයි. හරි ස්පර්ශ දිසාවටියන් තුවරණ හෝ මන්දන වලට සමානයි. හරි ඊළඟ රූපය යන්න. තවද මේ වස්තුවේ රේඛීය තුවරණය අවශ්‍ය නම් මේ වස්තුවේ රේඛීය තුවරණය අවශ්‍ය නම් පරිධීය අංශුවක ස්පර්ශීය තුවරණය සෙවීමෙන් අපට එය සොයාගත හැකිය. අපට එය සොයාගත හැකිය. එතකොට බොහොම සරලයි මම මෙච්චරයි කිව්වේ මේ දේවල් මොකෝ තේරුන්නේ නැත්නම් මේක විතරක් කියන්න දාගන්න. රේඛීය වේගයෙන් ඉස්සරහට යනවා නම් පෙරලීමක් සිද්ධ වෙනවා නම් වස්තුවක මේ රේඛීය වේගයෙන් එයා යන ඉස්සරහට යන වේගය හොයන්න ඕන නම් ඔයාලට මෙන්න මේ අංශුවක මිස් පරිධීය අංශුවක ස්පර්ශ ප්‍රවේගය හොයන්න. මෙයා ඉස්සරහට යන තුවරණය රේඛීය තුවරණය හොයන්න ඕන නම් මේ පරිධීය අංශුවක ස්පර්ශීය තුවරණය හොයන්න. එච්චරයි පාඩම. ඊට වඩා දෙයක් එතන නැත. මේ රූපෙ මම හිතනවා ඔයාලා අඳ ගන්න
කියලා අඩුපාඩුත් ලකුණු කරගෙන. ලියන්න දැන් ඊළඟ ගාන අටවෙනි ගාන. අටවෙනි ගාන. ලියන්න ස්කන්ධයේ ග්‍රෑම් 200ක් හා ස්කන්ධයේ ග්‍රෑම් 200ක් හා අරය 10යි සෙන්ටිමීටර් වන අරය 10යි සෙන්ටිමීටර් වන තිරස් ලෝහ තැටියක් තිරස් ලෝහ තැටියක් එහි කැපිටල් ඕ කේන්ද්‍රය හරහා යන එහි කැපිටල් ඕ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා සිරස් අක්ෂයක් වටා 40යි RPM 40යි RPM කෝණික ප්‍රවේගයකින් නිදහසේ නිදහසේ භ්‍රමණය වේ ස්කන්ධයේ ග්‍රෑම් 20ක් වන ස්කන්ධයේ ග්‍රෑම් 20ක් වන ඉටිගුලියක් ඕ කේන්ද්‍රයේ සිට අටයි සෙන්ටිමීටර් දුරින් තැටිය මත වූ ලක්ෂයක තැබුවොත් තැටිය මත වූ ලක්ෂයක තැබුවොත් තැටියේ කෝණික ප්‍රවේගය තැටියේ කෝණික ප්‍රවේගය භ්‍රමණ කීයක් දක්වා භ්‍රමණ කීයක් දක්වා අඩුවේද අඩුවේද ඔන්න දැන් කියනවා මේකෙ මෙහෙම මෙන්න අක්ෂය තියෙනවා මෙන්න තැටියක් භ්‍රමණය වෙමින් තියෙනවා RPM 200ක 40ක වේගයෙන් n සමානයි 40යි RPM වලින් භ්‍රමණය වෙමින් තියෙනවා අපෙන් අහනවා මෙන්න මේ ඉටි ටිකක් දානවලු මේ තැනකට සෙන්ටිමීටර් 8ක් දුරට මෙතන ඉඳන් කේන්ද්‍රය ඉඳන් එතකොට අපෙන් අහනවා එන්ට මොකද වෙන්නේ කියලා. අපි දන්නවා එහෙම දාපු ගමන් මොකද වෙන්නේ? අවස්ථිතික ගූර්ණිය වැඩි වෙනවා. මෙයාගේ අවස්ථිතික ගූර්ණිය වැඩි වෙලා අයි වැඩි වෙනවා කියලා කියනවායි කියන්නේ. මෙතන සිද්ධ වෙන දෙයක් තමයි බාහිර ව්‍යවර්තය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ කාර්යයේදී. ඉටිටි කොහොම දානවා? ඉටිටික තැටියට ඇලෙනවා. කවුරුත් තල්ලු දාන්නෙත් නැහැ තැටිය. කවුරුත් තල්ලු දාන එක නවත්තන්නෙත් නැහැ තැටිය. තල්ලු දාන එකට බල බාහිර බලපෑමක් කරන්නේ නැහැ කවුරු. හරි, ඒ කියන්නේ ව්‍යවර්තයක් දෙන්නේ නැහැ. අන්න බාහිර ව්‍යවර්තයක් කරා දෙන්නේ නැත්නම් අපිට දාන්න පුළුවන් මොකද්ද? කෝණික ගම්‍යතා සංස්ථಿತಿ නියමය. හරි. කෝණික ගම්‍යතා සංස්ථಿತಿ නියමය දාන්න පුළුවන්. හරි. හරි. කෝණික ගම්‍යතා සංස්ථಿತಿ නියමය. කෝණික ගම්‍යතා සංස්ථಿತಿයෙන්. හරි. මට ලියන්න පුළුවන් මොකද්ද? I1 ω1 සමානයි I2 ω2.
අයි එක මොකක්ද කියලා අපි බලමු මේකේ තැටියක් කියලා කියනවා මේක ඔව් තිරස්ලෝහ තැටියක් ඔව් එහෙමනම් අපි ලියන්න පුළුවන් M E MR වර්ගය MR වර්ගය බෙදීම 2යි I න්යාය හරි MR වර්ග 2යි මම R මේක කියලා ගන්නවා R R කියලා ගන්නවා මෙයා හරි ඊළඟට ඔමේගා 1 මෙයාගේ ඕන මට ඔමේගා 1 කොහමද හොයන්නේ ඔමේගා සමානයි 2යි 5 N ඉතින් අපිට N දීලා තියෙන මෙතන ඔමේගා 1 එතකොට මට සමානයි කියලා ලියන්න පුළුවන් 2යි 5 N N මට ඕන RPS වලින් එතකොට 40 බෙදන්න ඕනේ 60න් තත්පරයකට හොයන්න ඔන්න ඔමේගා 1 හරි මොකක් දාලා මේ ගත්තේ මේක මෙතන ඉඳන් මෙතෙන්ට ඔමේගා සමානයි 2යි 5 N දාලා අය අරන් තියන්නේ හරි 2යි 5 N I 2 මේ වෙලාවේ I තැටිය තියෙනවා තැටියට අමතරව තව අංශුව එකතු වෙලා තියෙනවා හරි එහෙනම් I හොයලා විස්තර වෙලා විදිහටම අර MR වර්ගයේ බෙදීම දෙක තියෙනවා එකට එකතු කරනවා තව සිම්පල් M වරක් R මේ දිගට මම A කියලා හිතන්නම් ඒ යාට තියෙන මෙන්න මේ දිග A කියලා හිතන්නම් MA වර්ගය. ඇයි I කියලා කියන්නේ මොකද්ද? MR වර්ගවල එකතුවනේ. මේ මෙතන ස්කන්ධ 1යි දොරවල් 1යි තියෙන. එතකොට මේ අංශුව එකතු කරනවා. අර I ට මෙයාගේ තැටියේ තිබ්බ I ට මෙන්න මෙයාගේ I එකතු වුණා. එතකොට මුළු I කියලා කියන්නේ දැන් අන්න අරය. ඊළඟට ඔමේගා 2 මට ඕන මට ඕනම ඇත්තටම මොකද්ද අරය ඕන මට මොකද්ද එන්න අහන්නේ මේ ගානේ හරි භ්‍රමණ සීඝ්‍රතාවය ගැන අහන්නේ මං ඒකම ලියා ගන්න මං හිතනවා භ්‍රමණ සීඝ්‍රතාවය දැන් 2යි 5 n 2 කියලා මං හිතනවා හරි දැන් භ්‍රමණ සීඝ්‍රතාවය මට එන්නේ මොකෙන්ද RPS වලින් හරි මොකද මම මෙතන RPS කරලා තියෙනවනේ මෙයා හරි එතකොට මට මෙයාට මෙයා කැපිලා යනවා 2යි 5ට 2යි 5 කැපිලා යනවා ඊළඟට මට මොකද්ද කරන්න තියෙන්නේ මේ බිංදුවට බිංදුව කපලා දාන්න පුළුවන් මට මෙතන එනවා කැපිටල් M තියෙනවා 10න් 2යි අරය තියෙනවා 10න් 1 වර්ගය ඒක බෙදන්න ඕන දෙකින් හරි මම මේක සරල වෙන්න මෙන්න මෙහෙම වැඩක් කරන්නම් මම මේකේ තියෙන හැම පදයක්ම අනේ එහෙම ඕනේ එහෙම සුළු කරමු හරි MR වර්ගය ඔන්න ඔතෙන් ආදේශ කරලා ඉවරයි වැඩි කිරීම මෙතන ඉතුරු වෙලා තියෙන හතර බෙදීම 6 විතරයි හරි මෙතන ඉතුරුලා තියෙන හතර බෙදීම 6 අනික් පද කැපිලා ගියානේ මෙතන ඉතුරු වෙනවා සමානයි MR වර්ගය ආපහු මෙයා 10න් 2 වැඩි කිරීම 10න් 1 වර්ගය බෙදීම 2 හරි MR වර්ගයේ බෙදීම 2 ඊළඟට මට මෙතන ඉතුරු වෙනවා එකතු කරනවා අරය මෙයාගේ ස්කන්ධය කිද 10න් 8යි යාගේ අර සෝරි යාගේ ස්කන්ධය 10න් 2යි හරි 100 සෝරි 100න් 2යි ග්‍රෑම් 20නේ කියන්නේ හරි ඒ කියන්නේ 100න් 2යි කියලා ග්‍රෑම් යාගේ ස්කන්ධය මේ දිග කොච්චරද 100න් 8යි යාගේ වර්ගය ඊට පස්සේ වැඩි කිරීමෙන් 2 වැඩි කිරීම N2 එතකොට මෙතන මට සුළු කරගන්න ලේසි ක්‍රමයක් අපි බලමු M මෙතන තියෙනවා 10N2 අතන CN2 හරි එතකොට මට සුළු කරන්න පුළුවන් මෙතන
මෙන්න මේක මට කපලා දාන්න පුළුවන් 2 බෙදීම 10ට 2 බෙදීම 10ට මෙතන 2 මෙතන 1 බිංදුවක් කපලා දාන්න. එතකොට මට ඉතුරු වෙනවා මෙතන එකයට 200 වැඩි කිරීම 4 බෙදීම 6. එකයට 200 වැඩි කිරීම 4 බෙදීම 6 සමාන වෙනවා. මෙතන ඉතුරු වෙනවා එකයට 200. හරි. එකතු කිරීම මෙතන ඉතුරු වෙනවා 8 64. මෙතන ඉතුරු වෙනවා 100 වර්ගය 100 වර්ගයේ 10 ආපහු වැඩි වෙන්න ඕන 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 10 වරක් n 2 කියලා ඉතුරු වෙනවා මට. එතකොට මෙතන බිංදු 2කට මෙතන බිංදු 2කට මෙතන බිංදු 2ක් මම කපලා දානවා. එතකොට මට මෙතන ඉතුරු වෙනවා 1යි මෙතන 2යි මට ඉතුරු වෙනවා 2 බෙදීම 6 සමාන වෙනවා භාගය එකතු කිරීම 64 බෙදීම 10යි n 2. මෙතන වැරද්දක් තියෙන පොඩි මේක මේ n2 මෙයාටත් පොදුයිනේ හරි මේ n2 මේ දෙන්න මෙයාට මම දාලා නැහැ වරහන්නේ මෙයාට සුළු කරද්දි දාලා නැහැ එතන මට වැරද්දක් කියලා තියෙන මේ n2 මෙයාටත් තියෙනවා හරි මේ n2 මෙයාටත් එන්න ඕන. එතකොට මෙතන උත්තරේ හම්බ වෙනවා අපිට n2 සමානයි 3න් 1 බෙදීම 10න් 10න් 564 කියලා. එතකොට n2 සමානයි කොච්චරයිද? 10 බෙදීම 3 වරක් 564. හැබැයි අපිට ඔයන්නේ r p s වලින් n2 සමානයි කොච්චරයිද? 10 බෙදීම 3 වැඩි කිරීම 500 64 වැඩි කිරීම 60 R E M වලින් මේක සුළු කරොත් එහෙම ඔයාලට උත්තරයක් එයි 20යි 2000 බෙදීම 5 2000 බෙදීම 564 කියලා එයි sorry 20000 බෙදීම 20000 බෙදීම 564 කියලා එයි 20000 බෙදීම 564 සමානයි උත්තරේ R P M සාමාන්‍යයෙන් 35යි R P M වගේ උත්තරේ හරි 35යි R P M වගේ උත්තරේ ඔයාලට හම්බෙයි. ඒතර මේ සුළු කිරීම ඔයාලා කරගන්න ඕන. ෆිසික්ස් තියෙන්නේ මෙන්න මෙතෙන්ට විතරයි. මේ ටික තමයි ෆිසික්ස් ටික ඊටරු ටික සුළු කිරීම. කෝණික ගම්මිතාව බාහිර ව්‍යාවර්තයක් ක්‍රියා කරන්නේ නැහැ. බාහිර ව්‍යාවර්තයක් ක්‍රියා කරන්නේ නැති නිසා අපිට දාන්න පුළුවන් කෝණික ගම්මිතා සංසීමය. කෝණික ගම්මිතා සංසීමය දාලා ඊට ටික සුළු කිරීම තමයි මේ ටික මැත්ස් තියෙන සුළු කිරීම තියෙන්නේ. ඕ ලෙවල් මැත්ස් තියෙන්නේ. මට මෙතන චූටි වැරද්දක් වුණා. මෙතන මම මේ n මෙතනින් වැඩි කරේ නැහැ මේ පදෙට. ඒක වරහණයෙන් පිටනේ තියෙන්නේ. එයාට වැඩි වෙලා ඉන්නෝනේ 7.5 වීමක්. එතකොට මේ සුළු කිරීම මම හිතනවා ඔයාලට ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා. හරි. එතකොට ඒ ප්‍රශ්නය අපේ ඉවරයි. ඊළඟට යන්න අලුත් ගානක් ලියා ගන්න. අවසාන ගාන නම්බිනි ගාන. අවිතන්‍ය තන්තුවක එක් කෙළවරකට ස්කන්ධයේ කැපිටල් M වන ස්කන්ධයේ sorry simple M වන ස්කන්ධයේ simple M වන අංශුවක් ගැට ගසා ඇති අතර තන්තුවේ අනික් කෙළවර තන්තුවේ අනෙක් කෙළවර
සුමට මේස පෘෂ්ඨයක ඇති සුමට මේස පෘෂ්ඨයක ඇති සිදුරක් හරහා යවා ඇත සිදුරක් හරහා යවා ඇත තන්තුවේ නිදහස් කෙළවරින් පහළට ඇද තිබියදී සිම්පල් එම් ස්කන්ධය සුමට මේස පෘෂ්ඨයේ මත සුමට ප්‍රේස පෘෂ්ඨයේ මත R එක සමානයි දශම අටයි මීටර් ඇති වෘත්තාකාර පතයක් ඔස්සේ V එක සමානයි දෙකයි දශම හතරයි ms ඍණ එක වේගයකින් පරිභ්‍රමණය වේ සිම්පල් එම් ස්කන්ධය ගමන් ගන්නා වෘත්තාකාර පතේ අරය R2 සමානයි 0.48 වනසේ තන්තුව එහි නිදහස් කෙළවරින් පහළට ඇදුණු ලැබුවේ නම් සිම්පල් එම් ස්කන්ධය ලබා ගන්නා නව වේගය V2 කොපමණද එක නම් විනිගාන හරි බලන්න එක මොකද්ද කියන්නේ මෙහෙම මේසයක් තියනවලු ඒ මේසේ සිදුරක් හාරලා තියනවලු එතනින් තන්තුවක් දාලා තියනවලු එක කෙළවරකට සිම්පල් එම් ස්කන්ධයක් ගැට ගහලා තියනවලු අනික් කෙළවර මෙහෙම තන්තුව දාලා ඇදලා අල්ලගෙන ඉන්නවලු මෙහෙම එතකොට මෙයා දැන් භ්‍රමණ චලිතයක යෙදෙනවලු වෘත චලිතයක යෙදෙනවලු අරය R 0.8 මීටර් වෙන සහ වේගය ස්පර්ශීය වේගය 2.4 ms ඍණයක වෙන හරි වෘත චලිතයක යෙදෙනවලු ඔමෙගා කිසියම් ඔමෙගා කෝණික ප්‍රවේගයක් ඒ කියන්නේ තියෙනවා දැන් මෙයාගේ අරය මෙන්න මෙච්චරක් දක්වා අඩු කරනවලු මේ අරය අඩු කරනවලු ඒ කියන්නේ මෙහි පහලින් අදිනවලු එතකොට අපිට කියනවා අලුත් V2 හොයන්න කියලා ඔයාලා ගත්තොත් මම මේ මෙතන මේ මයික් එක අරගෙන මම මේ යාගේ පුරුද්දේ තියෙන ආදී මේ මේ වගේ වැඩක් ඔය කරන්නේ එතකොට අපි බලමු වේගයට මොකද වෙන්නේ කියලා යාංශුවේ වේගයට මොකද්ද වෙන්නේ කියලා අපි බලමු හරි මෙහෙම බලයක් යොදනකොට මේ තන්තු දිගේ ආර්ථික ක්‍රියා කරනවා හැබැයි ඒක භ්‍රමණ චලිතයේ ඉන වෘත්ත චලිතයේ ඉන්න වස්තුව තව කරකන්න හේතු කරන්නේත් නැහැ කරකන එක අඩු කරන්න හේතු කරන්නේත් නැහැ. ඒ කියන්නේ ඇත්තටම සරලව කියනවා අපි ව්‍යාවර්තයක් දෙන්නේ නැහැ. එයි මේ වංශුව වටානේ කරකෙන්නේ. ව්‍යාවර්තයක් දෙන්න නම් ගූර්ණයක් තියෙන්න එපේ. බලය මෙහාට තියෙන්නේ බලය වර මේ අංශී ලක්ෂයේ ඉඳන් බලයේ තියෙන ලම්බ දුර බිඳුවයි. එහෙමනම් මෙහෙම ඇද්දා කියලා බලයක් දුන්නා කියලා මේ පැත්තට නිමියා ඇදෙන්නේ එතකොට ව්‍යාවර්තය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කවර මෙහෙම කරකිරෙනකොට මෙහෙම ගැහුවා එතකොට කරකැන වේගය වැඩි වෙනවා ව්‍යාවර්තය ක්‍රියා කරලා දැන් කවුරුත් ව්‍යාවර්තයක් දෙන්නේ නැහැ කවුරුත් මෙයාව මම මේ ගමනට
තල්ලුවක්වත් ගමන නවත්වීමක්වත් කවුරුත් කරන්නේ නැහැ. හරි, ඒ කියන්නේ ව්‍යාවර්තයක් දෙන්නේ නැහැ. මොන ගමනද? භ්‍රමණ චලිත ගමන. හරි, වෘත්ත චලිතයක් මේ. හරි, වෘත්ත චලිත ගමන. එතකොට ව්‍යාවර්තයක් නැත. හරි, right. යටින් ලියන්න මේකේ රූපෙ හැම ඇඳගෙන. මෙහිදී පහළට ඇදීමේදී සිම්පල් එම් මත තන්තුව දිගේ බලය ක්‍රියා කළද එම බලය මගින් ව්‍යාවර්තයක් ඇති නොකරයි. හේතුව බලයේ ක්‍රියා රේඛාවට මේකනේ බලයේ ක්‍රියා රේඛාවේ වෙලාවේ බලයේ ක්‍රියා රේඛාවට කේන්ද්‍රයේ සිට ඇති ලම්බ දුර බිඳුව නිසා එම බලය මගින් ගූර්ණයක් හට නොගනී. කවුරු හරි මෙහාට තල්ලු දැම්ම නම් ගූර්ණයක් හට ගන්නවා. මේ බහිර දෙන බලය වරක් මේ ලම්බ දුර ඇවිල්ලා ගූර්ණයක් ක්‍රියා කරනවා. ඒකට ව්‍යාවර්තයක් ක්‍රියා කරනවා. මෙතන නැහැ. මේ බලය තියෙන්නේ කොහාටද? මේ පැත්තට. මේ ලම්බ දුර බිඳුවයි ඒ ක්‍රියා රේඛාවට ඕලක්ෂයේ ඉඳලා. හරි, right. එතකොට අපි බලමු දැන් අපිට දාන්න පුළුවන් ව්‍යාවර්තයේ බිඳුව නිසා අපිට දැම්ම හැකි ටෝ සමානයි බිඳුව නිසා කෝණික ගම්මියතා සංස්ති නියමය යොදමු. හරි, ටෝ බිඳුව නිසා කෝණික ගම්මියතා සංස්ති නියමය යොදමු. I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2. මෙයාගේ I එක කොච්චරද? මේ අංශුවක්. අංශුවක අපිට I ලියන්න පුළුවන් ස්කන්ධේ m r වර්ගය. mr 1 වර්ගය. හරි, ඔමෙගා ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා. ඔමෙගා සමානයි මොකද්ද? v බෙදීම r. ඒකෙන් මට ලියන්න පුළුවන් මෙතන ඔමෙගා වලට ලියන්න පුළුවන් v 1 බෙදීම r 1. සමාන වෙනවා I 2 කොච්චරද? m වරක්. දැන් තියෙන දුර r 2. හරි, මෙන්න I 2. මේ තමයි I 1. මේ තමයි omega 1. omega 2 කොච්චරයිද? omega 2 මට omega 2 තමයි යහන්නේ. omega 2ක් නෙමෙයි යහන්නේ, v යහන්නේ. v හරි, omega 2 මට ලියන්න පුළුවන් v 2 බෙදීම r 2. හරි, v 2 බෙදීම r 2. එතකොට මේ කාර්යයකට කාර්යයක් කැපිලා යනවා. මේ කාර්යයකට මේ කාර්යයක් කැපිලා යනවා. එතකොට මේ m ට m කැපිලා යනවා. එතකොට මට ලියන්න පුළුවන් r 1 v 1 සමානයි r 2 v 2. r 1 කියන්නේ කීයද? 0.8 වරක්. v 1 කියලා කියන්නේ කීයද? 2.4 සමානයි. r 2 කියලා කියන්නේ 0.48 වරක්. v 2. v 2 සමාන වෙනවා. එතකොට උත්තරේ එනකොට මේක සුළු කරලා ඔයාලට ගන්න. උත්තරේ හම්බ වෙයි ඔයාලට. හතරයි m මිශ්‍රණ එකයි කියලා. හතරයි m මිශ්‍රණ එකයි කියලා v 2 හම්බ වෙයි. හරි, එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ. array අඩු වෙනකොට එයා වේගෙන් කැරකෙන්න පටන් ගන්න. ඒක වෙනවනේ. දැන් මම මෙයා කරනකොට මේ අරිල්ල පැටලෙත් වයර් එක array අඩු වෙනකොට අපිට පේනවා එන්න ඉතිය වැඩි වෙනවා කියලා. එතකොට අපිට හම්බ වෙනවා අලුත් v 4 m 3 1
කියලා. අපි ඉස්සෙල්ලා ගන්න අප පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා ගන්න මොකද උනේ i වැඩි වෙද්දී ඔමේගා අඩු වෙලා තියෙනවා. හරි ඒ වගේම තමයි මෙතන අරේ අඩු වෙලා තියෙනවා. අරේ අඩු වෙනකොට සාමාන්‍යයෙන් අරේ අඩු වෙනකොට මොකද වෙලා තියෙන්නේ මෙතන ප්‍රවේගය වැඩි වෙනවා. ඒක එහෙම කියන්න බෑ. ඒක අපි i එක බලන්න ඕන. එතකොට ඉස්සර වෙලා ගානේ i වැඩි වෙනකොට ඔමේගා අඩු වෙලා මේ ගානේ අරේ අඩු වෙනකොට මොකද වෙලා තියෙන්නේ v වැඩි වෙලා. ඒක එහෙම දෙවෙනි අවස්ථාව මම ওই දෙවෙනි එකේ කියපේක එහෙම කියලා කියන්න බෑ. අපි ගාන හදලා බලන්න ඕන i i කොහොමද වෙනස් වෙන්නේ? i සහ ඊළඟට array වෙනස් වෙනකොට කොහොමද ඒක වෙන්නේ? එතකොට ඒක අපි පොඩ්ඩක් මේක ගාන හදලා බලන්න ඕන. මොකද v වෙන්නේ කියලා. හැබැයි අර ඉස්සර වෙලා එකේ i වැඩි වෙනකොට ඔමේගා අනිවාර්යෙන් අපි අඩු වෙනවා කියලා දන්නවා. right. එතකොට මේ ගානේ අපිට පේනවා අරේ අඩු වෙනකොට මොකද වෙලා තියෙන්නේ වේගය වැඩි වෙලා. ඒක අපිට ඇහැටත් පේනවා එනවා. හරි අපිට ඒක ඇහැටත් පේනවා. මේ මම මයික් එක කර කළා මම අර ඔයාලට පෙන්නුවේ. ඒ වගේ උදාහරණයකින් අපිට උනත් අපිට නිකන් සාමාන්‍ය දිනදා ජීවිත උදාහරණයක් උනත් ඒක පේනවා. ඒකෙන් කියන්නේ නැහැ මෙහෙම තියෙන එකක් නේ අරේ අඩු වෙනකොට වේගය වැඩි වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒනට අපි ගාන හදලා බැලුවාම ඒක අපිට හම්බ වෙනවා. ඒක එහෙම කියලා අපිට පේනවා. රයිට්. හරි එතකොට ඒ ගාන එච්චරයි. බ්‍රමණ චලිතී අපි නෝට් එකට එකතු කරන ගණන් මෙතන ඉවරයි. එකෙන් අදහස් කරන්නේ මම විවිධ තව ගණන් හදන්නේ නැහැ කියලා. මීට වඩා අමාරු මට්ටමේ ගණන් මම තා හදනවා ටියුට් එකේ දාලා තියෙනවා. එතකොට මේ බේසික්ස් තියරීස් ටික කවර් වෙන විදියට ගණන් ටිකක් මම කරේ. මෙතනින් ඉස්සරහට වැඩිදුර හිතන දේවල් ගණන් අපි ටියුට් එක කරනකොට කරමු.